මම කිසිදු වෙලාවක ජාතිවාදියෙක් විදියට හැසිරුණ කෙනෙක් නෙවෙයි, හැසිරෙන්නෙත් නෑ, අනාගතේ හැසිරෙන්නෙත් නෑ. ඒ වගේම මගේ සිංහල ජනතාවට මගේ ආදරය වගේ මගේ දෙමළ ජනතාවටත් මුස්ලිම් ජනතාවට මගේ තියෙන ආදරය කවදක්වත් නතර වෙන්නෙත් නෑ, නැති වෙලත් නෑ. ඔවුන්ව රකින්න තියෙන ආරක්ෂාව මට සිංහල ජනතාව බෙන්නයි කියලා නතර වෙන්නෙත් නෑ, මුස්ලිම් ජනතාව බෙන්නයි කියලා සිංහල ජනතාව රකින්න එක නතර වෙන්නෙත් නෑ, මේ දෙමළ ජනතාව රකින්න එක මගේ නතර වෙන්නෙත් නෑ. මොකද හේතුව අපිට ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අපි ගොඩනගෙන්නම් දේශපාලඥයෝ සූදානම් වෙන්න ඕනේ. තමන්ගේ ඡන්දගොඩට කතා කරන්නේ නැතුව සමස්යක් විදිහට තමන්ගේ මධ්‍යස්ස නවීන අදහස් මේ රටට ඉදිරිපත් කරන්න. ඒ නිසා මම මුලින්ම කියන්න කැමති මේ හෙට්ටිපොළ ප්‍රදේශයේ ඇති වුණු සිද්ධියට පෙර අතුව මේ ක්‍රියාදාමයන්ට මූලිකම හේතුව බවට පත් වෙන කාරණා කීපයක් තියෙනවා. මේ සිද්ධිය ඇතිලා දැන් හරියටම සති 3කට වැඩි, විශේෂයෙන්ම ඉරිදා පාස්කු දිනේ ඇති වුණ මේ සිද්ධිය, ඒකත් එක්ක ලංකාවේ විශාල ලේවැගිරීමක් වෙයි කියලා සමහර අය බලන් හිටියා. නමුත් අපි අපේ කාදිනතුමාට ස්තුතිවන්ත වෙනවා පළවෙනියෙන් මේ ලේවැගිරීම නතර කරේ එතුමයි කියලායි මට විශේෂයෙන් පළවෙනියෙන් කියන්න තියෙන්නේ. ඊළඟට විශේෂයෙන්ම කතෝලික ජනතාව ඔවුන් විශාල ඉවසීමකින් මේ පෞගිය සති 2-3 ඇතුළත කටයුතු කරනවා. නමුත් අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔබ දන්නවා විශාල ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා, මුස්ලිම් ප්‍රදේශ විශාල සංඛ්‍යාවක් තියෙනවා, සිංහල ප්‍රදේශ අතර විශේෂයෙන් සිංහල ගමක් අයින්නේ නැත්තම් ඒක ඉවර වෙනකොට මුස්ලිම් ගමක් තියෙනවා. ඒ නිසා මේ ටෙන්ෂන් එක නැත්තම් මේ තියෙන ඔවුන් අතර තිබෙන හැඟීම් ඉතාම උත්සන්න වෙමින් තිබුණා. මං ගිය සතියේම කතා කරා වර්තමාන පොලිස්පතිතුමාට, ඒ වගේම එහි ඉන්න ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට, විශේෂයෙන්ම අපේ සිංහල ජනතාවගේ ඉල්ලීමක් තිබුණා. මේ සහරාන් කියන පුද්ගලයාගේ බිරිඳ වාසය කරපු මඩලස්ස ප්‍රදේශය, ඒ වගේම සිඹලගස්කොටු වගේ ප්‍රදේශ, එතන සම්පූර්ණ මුස්ලිම් ගම් ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව වාසය කරන ගම්වල තිබෙන ආරක්ෂක තත්ත්වය ආරක්ෂා කරන්නත් පෙර ආතුව ඉස්සෙල්ලා ඒ ප්‍රදේශ යම් පරීක්ෂාවකට ලක් කරන්න කියලා. මේක මම විශේෂයෙන්ම සිංහල ජනතාවගේ පැත්තෙන් හිතලා කල්පනා කරලා ගත්ත තීන්දුවක්. මම කිව්වේ කරුණාකරලා මේක පරීක්ෂා කරන්න ඉඩ දෙන්න, එතකොට පරීක්ෂා කරපුවාම මේ ප්‍රශ්න ඉවර වෙනවා. මොකද මුස්ලිම් සහෝදරවරුත් මට කතා කරලා ඇහුවා, සර් අපේ ගෙවල් පරීක්ෂා කරනවා, මම කිව්වා ප්‍රශ්නයක් කරගන්න එපා, මේ පරීක්ෂා කරන්න ඉඩ දෙන්න, මොකද ඔබ අතරම ත්‍රස්තවාදීන් සැඟවී ඉන්න පුළුවන්. ඒ නිසා මේ පරීක්ෂා කිරීමේ මුස්ලිම් ගම්මාන ත්‍රස්තවාදීන් නින් නැති ගම්මාන බවට පත් වෙනව, රට ඇතුලේ යම් මතයක් හැදෙනවා මේ ප්‍රදේශ අපි පරීක්ෂා කරයි කියලා. නමුත් මේක සිද්ධ වුණේ නැහැ. ආරක්ෂක අංශ විසින් ඒක සිද්ධ වුණේ නැහැ දිගින් දිගටම. මොකද හිටපු පොලිස් කණ්ඩායම් මදි වුණා. ඊළඟට හමුදාවෙන් අපේ පිරිස් විශාල ප්‍රමාණයක් මම කතා කරලත් කිව්වා, කරුණාකරලා අපිට මෙහාට එවන්න, මේ ප්‍රශ්නේ තියෙනවා, මේක වහාම මේ පරීක්ෂා කිරීම ටික කරන්න කියලා. ඒ සිද්ධිත් එක තමයි මේ ප්‍රශ්නේ උද්ගත වුණේ. පහුගිය කාලවකවානුවේම සිංහල ගම්වල ඉන්න කට්ටිය සිංහල ප්‍රදේශවල නිදාගත්තේ නැහැ, මුස්ලිම් ප්‍රදේශවල ඉන්න කට්ටිය මුස්ලිම් අය නිදාගත්තේ නැහැ. මොකද මුස්ලිම් අය බලාපොරොත්තු බය වෙලා හිටියා සිංහල ගම්වලින් ඇවිල්ලා මුස්ලිම් අයට ගහයි කියලා. මුස්ලිම් අය සිංහල ගම්මාන බය වෙලා හිටියා මුස්ලිම් අය එකතු වෙලා සිංහල ගම්වලට ගහයි කියලා. ඉතින් මේක ඇත්ත වශයෙන් මේ ආරක්ෂාව පිළිබඳව විශාලම ප්‍රශ්නේ වුණේ අන්න එතනින්. ඒක තියෙද්දි තමයි බුද්ධ්‍යංශ දුන්න තොරතුරු අරන් ගිහිල්ලා සමහර පොලිස් නිලධාරීන් පොලිස් ස්ථානවලින් මුස්ලිම් ගමක තියෙන ගෙදරකට දෙහිකට පරීක්ෂා කරලා ආපහු එනවා. එහෙම වුණාම ලොකු අවිශ්වාසයක් ඇති වෙනවා සිංහල ගම්වල අර ගමේ පරීක්ෂාවක් කරුන්නේ නැහැ කියලා. මේක තමයි තිබුණ ප්‍රධානම අර්බුදය. ඒකම තමයි ඔබට මතක ඇති මම මේ කාරණේ ඔය පෙරේදා සිද්ධියට අදාළ වෙන කාරණේ. විශේෂයෙන්ම පෙරේදා රාත්‍රියේ කුලියපිටියේ මුස්ලිම් කඩ කීපයකට පහර දුන්නා. කඩ දෙකකට තුනකට බීමත්ව හිටපු පිරිස් විසින් මං හිතන්නේ මේ සිද්ධිත් එක්ක. එතකොට ඒ අයව අතරංගුර ගත්තා කුලියපිටියේ පොලිස් ස්ථානය විසින්. එතෙන්ට විශාල පිරිසක් එකතු වෙලා තිබුණා අපිට ආරංචි වුණ හැටියට. ඉතින් ඒ මත උන්න පොලිස් සැප මත මුදා හැරියා විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා. මොකද දැන් ලොකු අර්බුදයක් ප්‍රශ්නයක් එනකොට තවදුරටත් තියාගෙන ඉන්න බෑ. හවස ගත්තේ හවස පහට ආයෙත් ඒගොල්ලන් අතරංගුට අරන් තිබුණා. ඒ වෙලාවෙම පහර දුන්න වෙලාවෙම අතරංගුට අරන් තිබුණා. පොලිසිය නිවැරදිව එතන ක්‍රියා කරලා තිබුණා. හැබැයි ඔවුන රාත්‍රියේ දිනනකොට රාත්‍රියේ මුළු ගම් පිටින් මෙවට එන්න පටන් ගත්ත පොලිසිය. ඒ නිසා මං හිතන්නේ එතනදී යම් නිදහස් කිරීමක් සිද්ධ වෙලා තිබුණා කීප දිනක්.
එතනින් පස්සේ තමයි විශේෂයෙන් කිනියම කියන ප්‍රදේශයේ ආරංචිය ආවේ පතුරුම් 256ක් සොයාගත්තයි කියලා වැවක තිබිලා. ඉතින් එතක ඒ ප්‍රශ්නෙත් එක්ක කිනියම ගමම සම්පූර්ණයෙන් කිනියම ගමවට කිනියම ගම කියන්නේ සම්පූර්ණ මුස්ලිම් සහෝදරු ඉන්න ගම. එයාවට හිටපු සිංහල ප්‍රදේශවල හිටපු අය රාත්‍රියේ කුපිත වෙලා ඇවිල්ලා මේ ස්ථානට පහර දුන්නා. මෙතන පල්ලියක් තිබුණා, පල්ලියට පහර දීලා තිබුණා. එතනින් අය 6 දිනේ තරුණයෝ අල්ලගත්තා. මම හිතන්නේ ඒ වෙලාවෙම අතරංගුඩ අරගෙන රාත්‍රියේ පාන්දර වෙනකොට බිංගිරිය පොලිසියට අරන් ඇවිල්ලා බිංගිරිය පොලිසියෙන් හෙට්ටිපොළ පොලිසියට ගෙනාවා. මේක තමයි තිබුණ ප්‍රශ්නේ. ඒ කියන්නේ බිංගිරිය පොලිසිය තියෙන්නේ ඔබට මං කියලා බැලුවොත් අපේ මාධ්‍යදීන් විදිහට බිංගිරිය පොලිසිය આવට නගරයක් නැහැ. ඒක ඊටාම මේක පොඩ්ඩක් ඈතින් තමයි නගරේ තියෙන්නේ. එහේ මුස්ලිම් කඩ නැත්තම් සිංහල කඩ කියලා හොයාගන්න බෑ. එතන ඇත්තටම ලොකු ජනගහනයක් එකතු වෙන්නේ නැහැ. හැබැයි හෙට්ටිපොළ නගරේට හෙට්ටිපොළ පොලිසියට ඇයි මේ අල්ලගත්ත 6 දෙනා ගෙනාවේ? මේක තමයි තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ඇයි මේ බිංගිරිය පොලිසියෙන් රාජකාරිය කරන්න තිබිච්ච අයව ගෙනල්ලා හෙට්ටිපොළ පොලිසියට දැම්මේ? හෙට්ටිපොළ පොලිසිය තින්නේ හරියටම නගරේ මැද. විශාල කඩ සංඛ්‍යාවක් තියෙනවා. කඩ 3-400ක් තියෙනවා. මුස්ලිම් කඩ තියෙනවා, සිංහල කඩ තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ පටන් ගත්තේ පාන්දර පහමාර ඉදලා තමයි සෙනග එකතු වෙන්න පටන් ගත්තේ හෙට්ටිපොළ පොලිසිය වටේ. එතකොට මම එදා මහජන දිනේ උදේ 9:00 විතර මහජන දිනේ පටන් ගත්තා හෙට්ටිපොළ නගරේ. මට දිගින් දිගටම ආරංචි වුණා. කට්ටිය සහෝදරු ගොඩක් ඇවිල්ලා අපිට කතා කරලා කිව්වා සර් පොලිසිය ගාව විශාල සෙනගක් එකතු වෙලා ඉන්නවා, විශාල ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. මහජන නියෝජක විදියට මට මේ මිනිස්සු එකතු වෙලා මොකක් හරි රණ්ඩුවක් වෙනකොට අපි ඒකට අයින් වෙලා ඉන්නවද? ඒකට ගිහිල්ලා මහජන නියෝජක විදියට අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන් නම් ඒ පාලනය කරනවද කියන කාරණේ තමයි වැදගත් වෙන්නේ. එනයි ඉතින් අපි මහජන නියෝජිතට සද්ද නැතුව නිකන් ඉන්න ඕනේ මරා ගන්නක. මම කල්පනා කරේ මේක කොහොමද සංසිඳවන්න කටයුතු කරන්නේ. මම සෑහෙන වෙලාවක් බලන් හිටියා. නමුත් සංසිඳන විදියක් ලැබුණේ නැහැ. දවල් 12ට පමණ මම පොලිසියට ගියා. විශේෂයෙන්ම ඒ විශාල සෙනගක් මම යනකොට 3000කට 4000කට විතර සෙනගක් හිටියා පොලිසිය වටේ. සියලු දෙනා තරුණයෝ. මෝටර් බයික්ස් වලින් ආපු විශාල පිරිසක් හිටියා. එදෙන්ට යනකොට නාමල් කුමාර කියන පුද්ගලයා එතන හිටියා. නාමල් කුමාරගෙන් මම කෙලින්ම ගිය ගමන් ඇහුවා, මං ආවා ඔයා කොහෙද මෙහාට ආවේ? ඔයා ගිහින් ලම්පාරේ. ඔයා මොකටද මේ හෙට්ටිපොළ නගරේට ආවේ? ඊට පස්සේ කියලා මං කිව්වත් මං ටිකක් සැරෙන් කතා කරලා කිව්වා මං කිව්වා තමුසේ යනවා මෙතනින් කියලා. මොකද හේතුව මට තේරුණා මෙතන මොකක් හරි වෙනත් කාරණා ගන්නවක් ඇතිලා තියෙනවා කියලා. මොකද හෙට්ටිපොළක් තියෙනවා. ජාතිවාදී ලෙස හැසිරෙන සිංහල සංවිධානවල පිරිස එතනත් ඉන්නවා හෙට්ටිපොළ නගරේ. ඒ නිසා මෙතන මං හිතුවා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න දැන් ඉඩ තියෙනවා කියලා. ඒ නිසා මම නාමල් කුමාරට බැන්නාම නාමල් කුමාර එතනින් පිටත් වුණා. ඔහු ඇවිල්ලා හිටියේ ජීප් රථයක, ඩිෆෙන්ඩර් රථයක කළු පාට. එදිරින් ඔහු එළියට ගියා. ගියයින් පස්සේ මම අපේ හාමුදුරුවෝ ගන්නවකුත් ඇවිල්ලා හිටියා. මම අපේ හාමුදුරුවන්ට කතා කරලා මං කිව්වා පුළුවන් තරම් සංසුම් වෙන්න, කලබල කරන්න යන්න එපා. දැන් මේ ඉන්න 6 දෙනා කරුණාකරලා අපි ගිහිල්ලා බිංගිරිය පොලිසියට බාර දෙමු කියලා. මොකද දැන් මේ හෙට්ටිපොළ පොලිසියෙන් ඉන්නේ. හෙට්ටිපොළ පොලිසිය එකතු වීම නිසා තමයි මේ සෙනග විශාල සංඛ්‍යාවක් මෙතෙන්ට එකතු වුණේ. මම ගෝ ඉස්සලා රණ්ඩුව බේර ගන්න පළවෙනි කාරණේ කරන්න තියෙන ඉස්සලා මේ ඇකියුස්ලා 6 දෙනා බිංගිරිය පොලිසියට ගිහිල්ලා බාර දෙන එක කියලා. හැබැයි බාර දෙන්න පොලිසියට ගෙනියන්න බෑ. පොලිස් ජීප් රථය එළියට එනකොට මිනිස්සු ගහන්න පටන් ගත්තා. පොලිසිය ඇතුළට කඩාගෙන ගියා. මේ පොලිසිය ගේට්ටුවත් කඩාගෙන විශාල පිරිසක් ඇතුළට මම ඒත් එලිපැත් අනිත් පැත්තට ගිහිල්ලා පොලිසිය පැත්තේ ඉඳලා ඔක්කොම ආයෙ එළියට තල්ලු කරා පාර පැත්තට. මේක මේ මුළු සංසිද්ධියම මම හිතන්නේ හරියට මීඩියා වලින් මේ ටික පෙන්වන්න දෙනවා නම් මේක පෙනෙයි. බොහොම අමාරුවෙන් ඒ ටික මම එළියට තල්ලු කරලා ඊට පස්සේ මම කල්පනා කරා දැන් වෙන වාහනයකට යන්න දෙන්නේ නැහැ. ඇම්බියුලන්ස් රථයක් ගියා. මම කිව්වා මං හිතුවේ ඇම්බියුලන්ස් රථය දාලා එළියට එවයි කියලා. නමුත් ඒකත් සද්ද කරන්න ගියා. බැරි දැන මම කර උදේ මගේ ජීප් රථයෙන් මම ඇතුළට ගියා. ගිහලා මං කිව්වා මට මේ කට්ටියව දෙන්න, මම මේගොල්ලන්ව අරන් යනවා. ඒතර මේ ප්‍රශ්නේ ඉවර වෙනවා. මොකද හේතුව විශාල පිරිස එකතු වෙන්නේ දවස තව පැයක් දෙකක් හිටියනම් තව 7000ක් මෙතෙන්ට එකතු වෙනවා. මොකද විශාල වශයෙන් කෝල් කර කර ළමයි, තරුණ ළමයි මේ කට්ටියව ගෙන්නුවා. ඊට පස්සේ මම ගෙලින්ම ගිහිල්ලා පොලිසිය වයිස් මාත්‍රයක් කතා කරලා, මම විශේෂයෙන්ම ඩීජී මාත්‍රයක් කතා කරලා මං කිව්වා දැන් මම අරන් එන්නම්, ඊට පස්සේ බිංගිරියෙන් මේ ප්‍රශ්නේ විසඳන්න. නැතුව කිසි වෙලාවක මම අරන් ගිහිල්ලා මේ ළමයිව නිදහස් කරන්න කියලා කටයුතු කරන්නේ නැහැ, බලපෑම් කරන්නේ නැහැ. මේක තමයි තියෙන බොරුව මෙතන. හරි, මේ ළමයි ටික අරගෙන මේ 6 දෙනා මගේ ජිප් එකේ 4 දෙනෙක් දාගත්තා. ඉස්සරහින් මම පොලිස් නිලධාරියෙකුත් දාගත්තා. මොකද පෞද්ගලිකව අපිට අරන් යන්න බෑ. අතරංගුඩ ගත්ත පුද්ගලයන් අරන් යන්න අපිට අයිතියක් නැහැ. නීතිජ්‍යවරයෙක් විදිහට මම දන්නවා ඒ කාරණේ. ඒ නිසා පොලිසිය එක්කෙනෙකුත් ඉස්සරහින් තියාගෙන IP මහත්තයෙක් පිටිපස්සේ 4 දෙනෙක් දාගෙන ඊළඟ වාහනේ තව දෙනෙක් දාගෙන අපි සියලුම වෙලාවම අරන් ගිල්ලා මේ අයව බිංගිරිය පොලිසියට දැම්මා. මොකද ප්‍රශ්නය
වෙන අතකට හැරෙනවා. එතකොට අඩුමතර එතන බිංගිරියෙන් මේක නතර වෙන්නේ. නැත්නම් මේ හෙට්ටිපොල අවට මේ කට්ටිය කලාකාරීන් එකතු වෙන්නේ නැහැ නේ මේ ප්‍රශ්නෙත් එක්ක. හැබැයි ඒ වෙනකොට මතක තියාගන්න දවල් මොකද බිංගිරියේ මේ වගේ තත්ත්වයක් තිබුණ නැහැ කියලා මං කියුවා. එහෙම වයින් ස්ටෝස් තිබුණ නැහැ බිංගිරි. කොහොමවත් තැනක ඒ වැත්තේ ළඟ නැහැ. හැබැයි හෙට්ටිපොල නගරේ වයින් ස්ටෝස් තුනක් තියෙනක දිගට. ඒ තුනේම මිනිස්සු බිව්වා. උදේ ඉඳන් දවල් මොකද මේ ප්‍රශ්නේ ඉවර කරේ නැහැ පොලිසිය. උදේ 6ට 6 මාට මේ ප්‍රශ්නේ ඉවර කළා. එක්ක බිංගිරියට යවුවා නම් එක්ක නඩු දැම්මා නම් එක්ක කරන්න දින දෙයක් කරා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ අයව තියාගෙන දවල් 12 වෙනකල් කිසිම තීන්දුවක් ගන්න නැතුව පොලිසිය බලාගෙන හිටියා. ඒ ප්‍රශ්නේ තුල තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. ඉතින් පස්සේ මම මේ අයව අරන් ගිහිල්ලා බිංගිරිය පොලිසියට ඇතුළත් කරා. කිසිම ආකාරයක බලපෑමක් මම පොලිසිය OIC මහත්තයාට කියන්න ආන්න පුළුවන් තමුන්නාසලට කිසිම වෙලාවක මම ගිහිල්ලා මේ තරුණ නිදහස් කරන්න කියලා කතා කරේ නැහැ. හැබැයි ඒ වෙනකොට පොලිසිය මේ තිබිච්ච කලබැගෙනියත් එක තීන්දුවක් කරන් තිබුණා. ඉතිරි විමර්ශන කටයුතු කිරීම සඳහා further investigations වැඩිදුර විමර්ශන කටයුතු කිරීම ක්‍රියාත්මක කරන්නත් తాවකාලිකව පොලිස් සැපයක් දීලා ඔවුන්ව නිදහස් කරන්නත් තිබුණ තත්ත්වයේ මත. නැතුව මේ මගේ බලපෑමක් හෝ මම ගිහිල්ලා කෑගාලා මේ ළමයි ටික අරන් ගිහිල්ලා නිදහස් කරගත්තා වුන් නෙවෙයි. ඒ නිසා බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි මෙතනදී යන චෝදනාව තමයි මම මගේ වාහනේ මිනිසුරි අදාගෙන ගිහිල්ලා නිදහස් කිරුවා කියලා. මට එහෙම කරන්න පුළුවන් නම් මේ රටේ නීතියක් එහෙනම් නැහැ. නමුත් පොලිසිය විසින් තීන්දුවක් කරන් තිබුණා මේ ඇතුළත තිබුණ කලබැගෑනියත් එක්ක වැඩිදුර විමර්ශනය කිරීමේ පදනම මත ඔවුන්ට తాවකාලිකව අපලබා දීම සඳහා පොලිසිය අපලබා දීම සඳහා ක්‍රියාත්මක කරනවා. ඒක පොලිසියත් එක්ක කරන් තියෙන කාරණයක්.